හරි සුබ දවසක් වෙනදා වගේම BSC සමාන් channel එකෙන් ඔයාලට වැදගත් දෙයක් කතා කරන්න හිතුණා. එතකොට ඒකෙදි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ 22 අවුරුද්දේ කියන්නේ ඕ ලෙවල් ලියලා ඉන්න දූදරුවන්ට කලා විෂය ධාරාව තෝරා ගන්නවා නම් ඒ විෂය ධාරාව තෝරා ගැනීමේදී ඇති වෙන ගැටලු එහෙම නැත්නම් විෂය ධාරාව තෝරා ගැනීමේදී සපුරා යුතු අවශ්‍යතා කලා විෂය ධාරාවන් ඉදිරියේ යන්න පුළුවන් කොයි පැත්තද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මම අද මාත් එක්ක සම්බන්ධ වෙනවා සුගත් නයනානන්ද සර්. එතකොට අපි ආයුබෝවන් සුගත් නයනානන්ද සර්. එතකොට අපි සර්ගෙන් අහන්නම් මම ප්‍රශ්න විදියට සර්ගෙන් අහගෙන යන්නම්. එතකොට මම හිතන්නේ දරුවන්ට ඇති වෙච්ච ප්‍රශ්න ගැන මාත් එක්ක කතා කරපු දේවල් තමයි සර්ගෙන් අහන්නේ. එතකොට සර් මම පළවෙනියෙන්ම අහන්නම් උසස් පෙළට කලාකරන්න මොන වගේ සුසුකමද දරුවෙකුට තියෙන්නේ? ඔව් දැන් පළවෙනියෙන්ම සුබපතනවා මේ සරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටලා ජයග්‍රහණ ලැබු සියලුම දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගය කරලා උසස් පෙළ විභාගයට පෙනී සිටින්න අවම සුදුසුකම් විදිහට අපි සලකන්නේ උසස් පෙළ 6-3 කියන එක. ඒ කියන්නේ සම්මාන තුනක් තියෙන්න ඕනේ, ඊට අමතරව SR තුනක් තියෙන්න ඕනේ. ඒක තමයි අවම සුදුසුකම වෙන්නේ. ඊට අමතරව සමහර දරුවෝ අහනවා මේ පොරොන්දුවට විභාගය කරන එක සම්බන්ධයෙන්, උසස් පෙළට පොරොන්දුවට වාඩි වෙන එක සම්බන්ධයෙන්. ඒකේ තියෙන කාරණේ තමයි කිසියම් දරුවෙක් 6-3ක සාමාර්ථ සහිතව තියෙනවා නම් ඒ ළමයාට ගණිතය විෂය නැත්තම්, ගණිතය විෂය සමත් වෙලා නැත්තම් දෙවෙනි වර ගණිතය විෂයට SR අරන් දෙන්නම් කියලා පුළුවන් එයාට උසස් පෙළ සඳහා පෙනී සිටින්. ඊට අමතරව තව ක්‍රමවේදයක් තියෙනවා විශේෂ චක්‍රලේඛයකින්. ඒකේ තියෙනවා ගණිතය සහිතව 6-2ක් තියෙනවා නම් ගණිතය සහිතව 6-2ක් තියෙනවා නම් පාසල් පාදක ඇගයීම් වලින් ඒ ළමයා තව විෂයකට සම්මාන ලැබලා තියෙනවා නම් පාසල් පාදක ඇගයීම් ලකුණු අනුව එයාට සම්මානයක් දෙන්නම් කියලා. ඒ කියන්නේ ගණිතය සහිතව 6-2ක් තියෙනවා සම්මානයක් දෙන්නම් කියලා. ඒ කියන්නේ 3 වෙනි සම්මානේ සම්පූර්ණ කරන්නම් කියලා එයාට පුළුවන් උසස් පෙළට වාඩි වෙන්න කලා විෂය ධාරාව යටතේ. ඒක තමයි අවම සුදුසුකම්. මම හිතන්නේ දූපතේ වාල් සහ මේ අහන සියලු දෙනාට ඒක තේරෙන්නේ නැති. ඊළඟ ප්‍රශ්නේ තමයි සුගත් සර් දැන් අපි හිතමු කලා දැන් තේරුවා දරුවා. ඊට පස්සේ මම හිතන්නේ දැන් ඕනම විෂය ධාරාවක තියෙනවා මේ එයාට තෝරාගත යුතු විෂයන්. එතකොට ඒ දරුවා මොන වගේ විෂයන්ද කරන්න ඕනේ, මොන වගේ විෂයන්ද තෝරගන්න ඕනේ? ඔව් හොඳයි. මේ ඒක යටතේ මෙහෙම එකක් තියෙනවා උසස් පෙළ විෂය තෝරා ගැනීම චක්‍රලේඛයේ විෂය කාණ්ඩ 4ක් තියෙනවා. සමාජ විද්‍යා විෂය කාණ්ඩය, ආගම් සහ ශිෂ්ටාචාර විෂය කාණ්ඩය, භාෂා කාණ්ඩය සහ సౌందర్య විෂය කාණ්ඩය කියන. ඒකෙන් උසස් පෙළ සඳහා කලා විෂය ධාරාවෙන් පෙනී සිටින දරුවෙකුට, ඒක දිගක් දීර්ඝ චක්‍රලේඛයක්, කෙටියෙන් මම කියන්නම්, උසස් පෙළ සඳහා පෙනී සිටින දරුවෙක් අනිවාර්යයෙන්ම සමාජ විද්‍යා විෂය කාණ්ඩෙන් විෂයක් තෝරාගත යුතුයි. උදාහරණයක් විදිහට අපිට තියෙනවා සමාජ විද්‍යා විෂය කාණ්ඩේ දේශපාලන විද්‍යාව, එතකොට සංනිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය, එතකොට භූගෝල විද්‍යාව, කෘෂි විද්‍යාව, IT, තර්ක ශාස්ත්‍රය සහ විද්‍යාත්ම ක්‍රමය, ඉතිහාසය, මේ වගේ විෂය ගණනාවක් තිබෙනවා. ඒ සමාජ විද්‍යා විෂය කාණ්ඩෙන් මේ දරුවෝ එක විෂයක් තෝරගන්න ඕනේ. ඉතිරි විෂයන් දෙකේ ඒගොල්ලන්ට ආගම් සහ ශිෂ්ටාචාර කාණ්ඩෙන් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය, ඉස්ලාම් ශිෂ්ටාචාරය වගේ විෂය. ඊට අමතරව භාෂා කාණ්ඩෙන් තෝරගන්න පුළුවන්. සිංහල, දෙමළ ආදි වශයෙන් ඒ භාෂා කාණ්ඩෙන් තෝරගන්න පුළුවන්. ඊට අමතරව ඊළඟ කාණ්ඩය විදිහට సౌందర్య විෂය කාණ්ඩය තියෙනවා. චිත්‍ර, නැටුම්, සංගීතය, නාට්‍ය හරංග කලාව, මේ විෂය කාණ්ඩෙන් තෝරගන්න පුළුවන්. සමාජ විද්‍යා විෂය කාණ්ඩෙන් විෂයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊට අමතරව ඉස්තුරු විෂය කාණ්ඩෙන් කාණ්ඩවලින් විෂය තෝරගන්න පුළුවන් තව විෂයන් දෙකක්. ඒකදී එක විෂය කාණ්ඩයකින් විෂයන් දෙකක් තෝරා ගැනීම හැකියාවක් තියෙනවා. ඔව් ඕක තමයි සරලම ගත්තොත් මේ කාරණේ. ඉතින් කිසිම දරුවෙකුට ආගම් සමාජ විද්‍යා විෂය කාණ්ඩෙන් විෂයක් තෝරගන්නේ නැතුව උසස් පෙළට පෙනී සිටින්න බෑ. අනිවාර්යෙන් තමන්ගේ විෂය තුන ඇතුලේ සමාජ විද්‍යා විෂය කාණ්ඩේ විෂයක් තියෙන්න ඕනේ. ඔව් ඒක තමයි නිර්ණායක. සමාජ විද්‍යා විෂයන් දෙකක් කරන්නත් පුළුවන්. කිසියම් දරුවෙක් භාෂා විෂයන් දෙකක් කරනවා නම් අපි හිතමු සිංහල සහ ඒ ළමයා කරනවා හින්දි භාෂාව. එහෙම නැත්නම් ප්‍රංශ භාෂාව. අන්න ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් සමාජ විද්‍යා විෂයක් නොකර විභාගයට පෙනී සිටින්න. ඕක තමයි චක්‍රලේඛයේ තියෙන විෂය තෝරා ගැනීම. ඉතින් ඒ චක්‍රලේඛය අවබෝධ කරගන්න පාසල්ෙන් සාමාන්‍ය තියෙනවා, පාසලට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අන්තර්ජාලයේ තියෙනවා චක්‍රලේඛය. ළමයට අරන් බලන්න පුළුවන් තමන්ගේ විෂය සංයෝජන හතර අරගෙන ඒකෙන් තමන් කැමති විෂය තමන් කැමති පැත්තෙන් තෝරගන්න. ඔව්. එතකොට සර් මේ ඕක මම දකින විදිහට තව දෙයක් තමයි මම හිතන්නේ IT ඇග්‍රි තව අර කරනවා මේ භාෂා. අපි තුමු එක්කෙනෙක් රට ජපාන් යන, එහෙම නැත්නම් කොරියන් යන ඉතින් ඒ විදිහට කලා ශාස්ත්‍රයේ මොනවා හරි
කලා ශිෂ්‍යත් එක්ක සම්බන්ධ වෙලා තියෙන විදිහ පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? පුළුවන්. ඒ කියන්නේ දැන් ඔබ කියන විදිහට ඒ දරුවා කරනවා ප්‍රංශ භාෂාව. අපි තමයි භාෂා විෂය කාණ්ඩේ ප්‍රංශ භාෂාව කරනවා. ප්‍රංශ භාෂාව කරනවා නම් මොනවද කරන්න විෂයන් දෙක අනිද්දේ? අනිවාර්යයි කියලා එකක් නැහැ. එයාගේ ගොඩේ ඔබ කියන විදිහටම තියෙනවා ඇග්‍රි තියෙනවා. ඒකත් සමාජ විද්‍යා විෂය. ප්‍රංශයි ඇග්‍රි මොනවද? ඔව්. ඊට පස්සේ IT තියෙනවා. ඒකත් මේ සමාජ විද්‍යා විෂය ගැටලුවක් නේ. එයාගේ විෂය සංයෝජනේ හරි. හරි. අපි හිතමු කිසියම් ළමෙක් තෝරනවා සිංහල IT ඇග්‍රි. ඒත් හරි. ඒත් හරි. සිංහල BC පොලිටිකල් ඒත් හරි. සිංහල මීඩියා ජියෝග්‍රැෆි ඒත් හරි. සිංහල අපි හිතමු නාට්‍ය හා රංග කලාව නැත්නම් චිත්‍ර සංගීත තව විෂයක් මොකක් හරි. ඒ හරි. ඒ තමන්ට පුළුවන් විදිහට තමන්ගේ ටැලන්ට් එක අනුව තමන්ගේ දක්ෂතාවය අනුව තෝරගන්නනේ අර අනිවාර්ය කොන්දේසියක් තියෙනවා. මේ ඒ දරුවන්ට මේ මොකද්ද සමාජ විද්‍යා විෂය කාණ්ඩේ එක විෂයක් තෝරගන්න ඕනේ කියන්නේ. තව තව චූටි කොන්දේසියක් තියෙනවා අතරතුරේ කිසියම් දරුවෙක් නීති පීඨයට තෝරගන්න ඕන. ඒ දරුවන්ට සෞන්දර්ය විෂයක් නොකර ඉන්න ඕනේ. ඒක විතරයි කොන්දේසිය තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කලා විෂය ධාරාවේ ඉහළම ලකුණු ලබාගත් දරුවෝ යන්නේ නීති පීඨයට. නීති පීඨයට යන ළමයෙක් තමන්ගේ විෂය සංයෝජන ඇතුලේ සෞන්දර්ය විෂයක් කරලා තියෙන්න බෑ. ඊළඟට එයාට සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි සඳහා C සාමාර්ථයක් තියෙනවා. ඕක තමයි බේසික් මේ අවස්ථාවේ මේ මාර්ගය. ඒ අපි කතා කරේ එතකොට මේ උසස් පෙළේ විෂය තෝරා ගැනීම. එතකොට සුගස්ස මේ වෙනකොට අපි හිතමු ගිය අවුරුද්දත් එක සැලකමුකෝ ලංකාවෙම කොච්චර ප්‍රමාණයක් විශ්වවිද්‍යාල වරම් ලැබනවාද ඒ කියන්නේ. ඔව් ප්‍රධාන ප්‍රවේශයට තේ ලංකාවෙම 8500ක් 9000ක් පමණ සියලුම ළමයිගෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ ලැබෙනවා. ඒ වගේම තව විශේෂිත පාඨමාලා තියෙනවා අලුතෙන් හඳුන්වා දුන්න පාඨමාලා තියෙනවා ඒ වගේ ගත්තාම දැන් సౌందර්ය සඳහා ළමයි වෙනම ගන්න යෝග්‍යතා පරීක්ෂණ වලින් වෙනම ගන්න එතකොට දැන් ওই ශ්‍රීපාලි මණ්ඩපේ වගේ තියෙනවා ඒවල වෙනම පාඨමාලා ඔව් විද්‍යාපීඨ මම කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය පමණයි මම කියන්නේ එතකොට ඒ වගේ විවිධ පාඨමාලා වල තියෙනවා ඒවා ගත්තාම 8500ක් 9000ක ප්‍රමාණයක් වාර්ෂිකව විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශ ලැබනවා ඒක වර්ෂයකට සාමාන්‍ය අලුත් වර්ෂය දැන් 2019 ප්‍රතිඵල අනුව ප්‍රමාණය ගත්තොත් සමන්ස තව 100ක් 200ක් වැඩි වෙනවා. ඔව් හැම අවුරුද්දකම කිසියම් අලුත් පාඨමාලා එනවා. ඒ වගේම තිබෙන පාඨමාලා සඳහා ප්‍රවේශ සංඛ්‍යාව වැඩි වෙනවා. පාඨමාලා 40 ගණනක් තියෙනවා ඍජුව කලා කරපු ළමයිට පමණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් හඳුන්වා දීලා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ප්‍රවේශ වෙන්න ඉල්ලුම් කරනවා. ඔව් කලා විෂය ධාරාවේ මේ විශේෂ සංයෝජන වලට පේනී සිටපු ළමයි. ඔව් ඔව්. එතකොට මම හිතන පැහැදිලි ඇති ඒ සුගස්ස ඊළඟ සුගස්ස එතකොට දැන් අපි ගත්තොත් එහෙම මොකද්ද මේ දරුවගේ අපි දන්නවනේ අපි ට්‍රෑන්ක් එකක් හදනවනේ එක අපි අන්දව පුරනනම් එහෙම නැත්නම් 1 2 3 4 හදමු. ඔව්. එතකොට මම අපි දන්නවා ඒ අනුව එයාට මේ දැන් පළවෙනියට තියෙන සුසුකමත් එක්ක එයාට ලොකු ඉස්සරහට යන්න තැනක් තියෙනවා. අන් ඒ විදිහට කොහොමද පෙළ ගැසීම සිදුවන්නේ විෂයත් එක්ක පළවෙනියෙන් ඉඳන්? ඔව් මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් කලා විෂය ධාරාවේ ඩිස්ත්‍රික් කෝටයක කියනකට වඩා ඇත්තටම දීප ව්‍යාප්ත මට්ටමින් තමයි සිසුන් බඳව ගන්නෙ. සමහර පාඨමාලා තියෙනවා දැන් විශේෂයෙන් ඔය තියෙනවා කැලණි විශ්වවිද්‍යාලයේ තියෙනවා සාමය සහ ගැටුම් කළමනාකරණය කියන. ඒ වගේම පරිවර්තන අධ්‍යයනය කියලා. විශේෂයෙන් දැන් අපි කලින් සඳහන් කරමු නීති පීඨයට වගේ. දැන් නීති පීඨයට යෑමට සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් ගත්තොත් ළමයි කොළඹට 200ක් ගන්නවා. පෙරදෙනියට 150ක් ගන්නවා. මට මතක හැටියට මේ යාපනයට 100ක් ගන්නවා. යාපනයට 100ක් ගන්නවා. එතකොට ඔය ප්‍රමාණය දීප ව්‍යාප්ත මට්ටමින් ගන්නකොට අනුරාධපුර දිස්ත්‍රික්කේ 25ක් 28ක් වගේ ළමයි ඔය සියල්ල සඳහා සුදුසුකම් ලැබනවා ඉහළම කුසලතා ලැබෙනවා. ඔව් ඊළඟට ඩිස්ත්‍රික් කුසලතාවේ ඔය මං කියෝ පරිවර්තන අධ්‍යයනය ඊට පස්සේ සාමය සහ ගැටුම් කළමනාකරණය වගේ පාඨමාලා සඳහා ඉහළ ඉසඩඩගයක් සහිත ළමයට ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තව හඳුන්වා දුන්නු පෙරදෙන විශ්වවිද්‍යාලය තන සමාජ වෘත වේදේ කියලා පාඨමාලාවක් ඒ වගේම මානව සම්පත් කළමනාකරණය මේ සැරේ හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේ පාඨමාලා සඳහා ළමයි 60යි 65යි ගන්න සමහර විට ඉහළ ඉසඩඩගයන් සහිත දරුවන්ට ඒවට පෙනී සිට මේ ඇතුල් වීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව පොදු ප්‍රවේශයට අර කලා පාඨමාලාවට ඊට පස්සේ සබරගමු විශ්වවිද්‍යාලයේ තන කලා SAB කියලා පාඨමාලාවක් තියෙනවා. ඒ වගේ පාඨමාලා සඳහා ප්‍රවේශ වීමේ හැකියාව තියෙන අතර මේ සබරගමු විශ්වවිද්‍යාලයේ තියෙන පාඨමාලාව BSc පාඨමාලාව. ඒකේ කලා විෂය ධාරාවෙන් හැදෑරුවට එළියට එන්නේ BSc උපාධිය. ඔව්. විද්‍යාවේදී උපාධිය. ඔව්. ඒක උඩ ගත්ත මම ඊළඟ එක තමයි දැන් කලා උපාධියක් එළියට එනවනේ. මම ඒ උපාධිධාරියාට කොයි වගේ වෘත්තින්ද එයාට ගමන් කරන්න තියෙන්නේ? කලා උපාධිය දැන් අපිටම දැන් මේ ඕලෙවල් කරන්න ඉන්න කරපු දරුවේ දැන් කලා උපාධියක් හදන්න හිතන්නේ. එතකොට උපාධියෙන් පස්සේ ආට අපි රැකියාවක් නේ ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. කොයි වගේ ශේෂ්ත්‍ර දෙයක්ද තියෙන්නේ? ඔව් දැන් මෙහෙමයි සමන්සර්. ඒකේ ශේෂ්ත්‍ර ගණනාවක් වෙනවා. මං හිතන්නේ ලංකාවේ වැඩිම ශේෂ්ත්‍ර තියෙන කලා උපාධාරින්.
උදාහරණයක් විදිහට ගත්තොත් නීති ශාස්ත්‍රයෙන් ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දක්වා නීති ශාස්ත්‍රයෙන් ගියාම එතන දක්වා යන්නේ කලාවක ආධාරය. වෙන විෂයන් වලට යන්න බැරිද ඇත්තරම මෙහෙමයි. මේ වෙන විෂයන් වලට කියන්නේ නීතිඥ වෘත්තියට ප්‍රවේශ වීමේ හැකියාව තියෙන ලංකාවේ අංශ තුනක ස්ථාන තුනයිනේ. එකක් තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය. ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය. ඊට අමතරව නීති විද්‍යා. ওই තුන තමයි. ඉතින් බොහෝ දුරට වැඩිම පිරිසක් මේ වෙනකොට බඳව ගන්නෙ අර අංශෙන් ගියපො. ඊළඟට දැන් රටේ ස්ථිර විධායක ගත්තොත් පරිපාලන සේවය ගත්තොත් එහෙම උදාහරණ දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රාදේශීය ලේකම් ඇතුළු ජනාධිපති ලේකම් දක්වා ඉහළම ඒ විධායක තනතුර ස්ත්‍රී විධායක තනතුර ලබන්නේ බොහෝ දුරට මේ කලා ශාස්ත්‍රයෙන් ගත රාජ්‍ය පරිපාලන වගේ විෂයන් හඳුන්වන්නේ මේ ඉගෙනගත්ත කලා උපාධියෙන් තමයි ඒ වගේ ඒ පරිපාලන සේවය අධ්‍යාපන සේවය මේ වගේ පරිපාලන සේවය විශාල සැකේ අවස්ථා ගන්නවා කලා උපාධියෙන් තියෙනවා ඊට අමතරව අපි දන්නවා රජයේ සේවකයෝ ගුරුවරු ආදී විද්‍යාපීඨ යන අය ඉන්නවා ඊට අමතරව විශේෂයෙන් ලංකාවේ ගුරුවරු මේ විශ්වවිද්‍යාල වරම් නොලබන හැබැයි තව විශාල පිරිසක් විද්‍යාපීඨ වරම් ලබනවා කලා ශාස්ත්‍රයෙන් ගිලා තව මේ වාණිජ වේදී වගේ විෂය දාන්න ගන්නවා නමුත් කලා උපාධිය කලා විෂය ධාරාව හදාන බොහෝ පිරිසක් ඒ සඳහා යොමු වෙනවා ඉතින් ඒ වගේ රැකියා ශාස්ත්‍ර ගණනාවක් ඇත්තරම තියෙනවා එතකොට මේ දැන් ඔය අතරේ දැන් මේ ඕලෙවල් කරපු දරුව අතර ඉන්න පුළුවන් අසාමාන්‍ය චිත්‍ර අඳින්න පුළුවන් දරුවෙක්. ඊට පස්සේ හොඳට සින්දු කියන්න පුළුවන් දරුවෙක්. ඒ වාගේ දරුවෙකුට මම හිතන්නේ වෙනත් විෂයක් තෝරනවට වැඩිය කලා විෂය ධාරාව යන එකද හොඳ ඒකේ ඒ වාගේ දරුවන්ට මොන හරි විශේෂ විදියක් තියෙනවද යන්න පුළුවන්. අතරම දැන් අපි හිතමු නාට්‍ය හා රංග කලාව රංගපෑමට දක්ෂයි දක්ෂයි ඉන්නවා. අපි හිතමු සින්දු කියන දක්ෂයි ඉන්නවා. චිත්‍ර අඳ දක්ෂයි ඉන්නවා. එතකොට නර්තනයට දක්ෂයි ඉන්නවා. ඒ අතුරෙන් විශේෂයෙන් නැටුම් සංගීතය නාට්‍ය හා රංග කලාව කියන මේ විෂයන් වලට කුසලතා තියෙන දරුවන්ට යන්න පාර හොඳම පාර තමයි කලා විෂය ධාරාව. කලා විෂය ධාරාව තමයි හොඳම පාර. ඊට අමතරව චිත්‍ර විෂයට දක්ෂයට මම මේ කියන කාරණය ඇතුලේ තියෙන චිත්‍ර විෂයට දක්ෂයට චිත්‍ර විෂය කරන ගමන් කලා විෂයන් දෙකක් කරලා කලා උපාධියක් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි චිත්‍ර විෂය කරනයිට ඔබ දන්නවා තාක්ෂණ වේදේ විෂය හරහා යන්න පුළුවන්. මොකද තාක්ෂණ වේදේ ප්‍රධාන විෂයන් දෙකට අමතරව තුන්වෙනි විෂය විදිහට චිත්‍ර විෂය තෝරා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේ විශේෂ දක්ෂතා තියෙන අයගෙන් අර විෂයන් තුන නැටුම් සංගීතය සහ නාට්‍ය හා රංග කලාව තියෙන අයට ඒ විෂයන් එක්ක කලා විෂයන් දෙකක් කරන එක හොඳයි. චිත්‍රවලට දක්ෂ අයට එක්කෝ කලා විෂයන් දෙකක් හෝ එහෙම නැත්නම් ඉංජිනේරු තාක්ෂණය නැත්නම් ඒ තාක්ෂණ වේදේ පාරෙන් යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේක තමයි සාමාන්‍ය පෙළ දරුවන්ට මට දෙන්න තියෙන පාස් දරුවන්ට දෙන්න තියෙන පණිවිඩය. ඔව්. එතකොට මේ අද අහන මම හිතන්නේ ඔය මේ මතුවෙච්ච සහ මම හොයාගත්ත ගැටලුත් එක තමයි ගොඩක් කතා කරේ. සුගස්ස ඔයාලා විශේෂයෙන් මොන හරි ඒ කලා කරන දරුවන් පිළිබඳ ප්‍රකාශයක් කරන්න තියෙනවද? ඔව් මම කියන්නේ මෙහෙමයි. දැන් තමන් හුඟක් දුරට මේ සමාජය පිරලා තියෙන්නේ සංවේදී මිනිසුන්ගෙන්. ඔව්. ඉතින් මේ සමාජයේ මොන වෘතිය කෙරුවත් අවසානයේදී හැමෝම නතර වෙන තැන සිතේ සැනසුම ළඟා කරගන්න තැන කලාව. ඒ නිසා තමන්ගේ හිතේ කලාව පිළිබඳ ආදරයක් එහෙම තියෙනවා නම් ඒ භාෂාව ගැන විවිධ ශාස්ත්‍ර ගැන මේ තියෙන ආසාවක් තියෙනවා නම් එහෙම දරුවෝ කලා විෂය ධාරාව තෝරගන්න ගිතාම හොඳයි. මොන වෘතියෙන් එළියට එන්න බලාපොරොත්තු වුණා ඒක තමයි මට දෙන්න තියෙන පණිවිඩය. ඉතින් මේ ශාස්ත්‍රය ඇතුලේ දක්ෂතා තියෙන බොහෝ අයට යන්න පාරවල් ගණනාවක් තියෙනවා තමයි. ඒක තමයි මට කියන්නේ. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ සුගත් සර් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ අවුරුද්ද විභාග දීපු දරුවන්ට විතරක් නෙවෙයි මේ දෙමාපියන්ට ලොකු ප්‍රශ්නයක් තමයි මේ විෂය තෝරා ගැනීම. ඊට අමතරව සමාජ ගැටේ. ඒතකොට මේ සමාජ තිබ්බ ප්‍රශ්නයක් මම කතා කරන්න හිතුවා. එතකොට මම ඒවකට දැන් මට හදිසියෙන් කියන්නේ මේ දවස්වල හොයාගන්න පුළුවන් වෙච්ච ගුරුවරයා තමයි සුගත් සර්. ඒතකොට මම හිතනවා අනිත් කට්ටිය මාත් එක්ක තරහ වෙන්නේ නැති වෙයි කියලා. ඒතකොට අනිත් කට්ටියලා මොන හරි ඒ කියන්නේ තව විෂය සම්බන්ධ මොන හරි දෙයක් කියන්න තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. ඒතකොට අපි එයාලට අවස්ථාවක් දෙන්න පුළුවන්. එතකොට උසස් පෙළ සාමාන්‍ය පෙළ ලියපු දරුවන්ට කියන්න තියෙන්නේ බය වෙන්න දෙයක් නැහැ. මේ කොරෝනා ප්‍රශ්න විසඳලා ඉවරනවත් එක්කම ඔයාලගේ පාසල් ආරම්භ වෙයි. ඒතකොට ඉදිරි වැඩ කටයුතු ඉදිරියට කරන් යන්න පුළුවන් වෙයි. ඒක නිසා බය නැතුව තමන් තෝරන විෂය ධාරාව තමන්ගේ නිදහස් මනසෙන් තෝරගන්න තෝරගෙන ජීවිතේ සාර්ථක කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොමත් ස්තුතියි අපිව නැරඹුවාට. මේ වගේ අලුත් දෙයක් අලුත් විෂයන් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේක මේ ෂෙයා කරන්න ඊට පස්සේ අපිව subscribe කරන්න අලුත් දේ වලට බලාගැනීම සඳහා බොහොම ස්තුතියි.